අද වෙන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙනවා ජාතික ආරක්ෂාව කියන ප්‍රශ්නය. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕනේ සෝබනකාරයන්ට නෙමෙයි, රණවිරුවන්ගේ කරපිටින් තමන්ට ගෞරවය ලබා ගන්න ඇත්ත නෙමෙයි. අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන. ඇස් දෙකටම යුද්ධය ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. තමන්ගේ ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරලා මේ රටේ යුද ජයග්‍රහණයට 30 වසරක යුද සාපයට රණබිමේ ඉඳලා ඒ විශිෂ්ට නායකත්වය ලබා දුන්නු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සරත් ෆොන්සේකා නැතිතුමා ගැන ඔබ සියලු දෙනාම දන්නවා. එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමෙයි. එතුමා රට දිනවපු ත්‍රස්තවාදය විනාශ කරපු මහ පොළවේ සදා වීරය කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ සරත් ෆොන්සේකා අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමා මේ රට දය වෙනුවෙන් ඉෂ්ට කරපු ඒ මහා කර්තව්‍යයට එතුමට කෙලෙහි ගුණ දැක්වේ. එතුමට ජම්පර් රංගවල මම කියන්න කැමතියි, අපේ රජයක් තුල දේශපාලඥයෝ කාටවත් ජම්පර් රඳවන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ජම්පර් රඳිනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ දේශපාලඥයන්ගෙන් නෙමෙයි, රටේ අධිකරණයෙන් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මොනම ආකාරයේ ත්‍රස්තවාදයක්වත් අපි ඉඩ තබන්නේ, ඒ විනාශ කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ සරත් ෆොන්සේකා මැතිතුමාට ත්‍රස්තවාදයේ විතරක් නෙමෙයි මේ රටේ කුඩු ජාවාරම විනාශ කිරීමේ වගකීමක් තිබෙනවා. පොදු ව්‍යාපාරිකයන්ට මම ප්‍රකාශ කර සිටිනවා, එළියේ ඉඳලා අහුවෙලා අච්චු කරන් පස්සේ ඔබලා ඇතුළට ගිහිල්ලා වැඩියෙන් කුඩු ව්‍යාපාර කරනවා නම් ඔබලට දෙන්න පුළුවන් දැඩිම දඬුවම ලබා දෙන්නට අපි පැකිලෙන්නේ නැදයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම මගේ හදපතුලෙන්ම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව බාර දෙනවා කියලා එතුමා මේ ජන සමූහය ඉදිරියේ ජනතාව සමග ඉසුමකට ආවා. මම එතුමාගේ වචනේ විශ්වාස කරනවා. මං මේ ස්ථානයේ පොරොන්දු වෙනවා ඒ බලාපොරොත්තුව අකුරටම ඉෂ්ට කරනවා, සාක්ෂාත් කරනවා. අද මම පොරොන්දුවක් දෙනවා, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව, ඒ වගකීම මං අකුරටම ඉෂ්ට කරනවා කියලා. මං දන්නවා මේ රටේ ඉන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේගොල්ලන්ට විශාල ප්‍රශ්න තියෙනවා. මේගොල්ලොත් විශාල පීඩාවකට අහුවෙලා මේ රටේ රාජකාරි කරනවා. යුද්ධය ඉවරුණාට පස්සේ මේගොල්ලන්ට අවශ්‍ය සුබසාධනය, මේගොල්ලන්ගේ දුක සැප, මේගොල්ලන්ගේ ශක්තිය, මේගොල්ලන්ගේ අනාගතය ඒ තිබුණ ආණ්ඩු බලාගත්තේ නෑ. රණවිරුවන්ට සැලකුවේ නෑ, පොලිසියට සැලකුවේ නෑ. දැන් රණවිරු දඩයම ගැන කතා කරන රාජපක්ෂලා ඒ අවස්ථාවේ කරේ ඒ හමුදාවට අණ දුන්න මාව ඇදගෙන ගිහිල්ලා හිරේ දාලා අවුරුදු 3ක් වැඩ දුන්නා. එතකොට රණවිරු දඩය මේගොල්ලන්ට මතක් වුණේ නෑ. මාත් එක්ක 2010 මැතිවරණ ව්‍යාපාරේ හිටපු ජෙනරල්ලා, බ්‍රිගේඩියර්ලා, කැප්ටන්ලා, සෙබළු සාජන්ලා, කෝප්‍රල්ලා 65 දෙනෙක් ගෙනහිල්ලා හතරවෙනි තට්ටුවේ තියාගෙන මාස 4ක් වැඩ දුන්නා. අපට ඒගොල්ලෝගේ පවුල් පවා බලා ගන්න සිද්ධ වුණා. යුද්ධයේදී මාත් එක්ක හිටපු ජෙනරල්ලා 10 දෙනෙක්, බ්‍රිගේඩියර්ලා 10 දෙනෙක්, ඒ ආකාරයට නිලධාරීන් 35 දෙනෙක් ගෙදර ඇරියා. මම දේශපාලනයට ආපු හින්දා හමුදා මූලස්ථානයේම පලිගත්තා. ඒගොල්ලෝ පෙන්ෂන් එකවත් නැතුව, විශ්‍රාම වැටුපුවත් නැතුව ගෙදර ඇරියා.